සුබ දවසක් යාළුවනේ අද මම ඔයාලට ඉදිරිපත් කරන්නේ පුංචි පුංචි වැඩවලට ඉතාමත් ප්‍රයෝජනවත් වෙන මෙන්න මේ පුංචි ඩ්‍රිල් එක නැත්නම් මේ මිනි ඩ්‍රිල් එක ගැන මේ වගේ එකක් කොහොමද හදාගන්නේ කියන ගැන තමයි අද මම ඉදිරිපත් කරන්නේ මොකද මේක මට ගන්න උවමනා වෙලා මම මේ ගැන වෙළඳපොලේ හොයලා බැලුවාම මේකේ මිල රුපියල් 10000ක් වුණා මේ වගේ සාමාන්‍යයෙන් චයිනීස් ගෙන්නන එකක ඉතින් මට ඒක ලොකු ගැටලුවක් වෙච්ච නිසා මම තීරණය කළා මන්නග තින භාවිතින් ඉවතලන ද්‍රව්‍ය පාවිච්චි කරලා මට අවශ්‍ය කරන මේ මිනි ඩ්‍රිල් එක හදාගන්න. ඇත්තටම මම මිල දී ගත්ත කොටස වෙන්නේ මිනි ඩ්‍රිල් චක් එක විතරයි. ඒක මම ගෙන්න ගත්තා. ඊට අමතරව මේක තියෙන හැම කොටසක්ම භාවිතා කරලා ඉවත දාන කොටස්. ඉතින් බලමු අපි මම කොහොමද මේක හදලා තියෙන්නේ කියලා. හොඳයි යාළුවනේ මේ තියෙන්නේ මම හදලා තියෙන මිනි ඩ්‍රිල් එකේ කොටස් සම්බන්ධ කරලා තියෙන විදිය. ඉතින් මම මේක වයරින් පාර්ට් එක ගැන කතා කරන්නේ නැහැ. ඒ වගේ දේවල් බොහොම ලේසියෙන් කරගන්න පුළුවන් නිසා මෙන්න මේ කොටස් තමයි වැදගත් වෙන්නේ. මේ තියෙන්නේ පාවිච්චි කළා ඉවත දාන උපකරණයකින් ගත්ත මෝටරයක්. ඇත්තෙන්ම එක ප්‍රින්ටර් මෝටරයක්. මේක 12 වෝල්ට් ටු 24 වෝල්ට් 1A දක්වා සපෝට් කරනවා. ඉතින් මේ මෝටරේ බොහොම ප්‍රබලයි. ඉතින් ඒ හින්දා මම මේක යොදාගත්තා. ඊට පස්සේ මම මේ ඉවතලන ඇල්මිනියම් ෂීට් එකක් පාවිච්චි කරනවා ප්ලේට් එකක් හැටියට. මොකද මේ මෝටරේ වැඩ කරනකොට හීට් එනවා. ඒ හීට් වෙන එක නවත්ත ගන්න තමයි මම මේ ඇල්මිනියම් තහඩුව පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෝටරේට ආපු මෙන්න මෙහෙම මේ ක්ලිප් එකක් වයගත් තිනවා. මම ඒකත් පාවිච්චි කරලා ඒ විදිහටම මෙතන මෝටරේ රඳව ගැනීම පහසුවටක. ඉතින් මේ වයරින් පාට් මේවා මම කරලා තිනවා. ඒවා ගැන වැඩි විස්තර අවශ්‍ය නැහැ. එතකොට මෙන්න මෙතෙන්ට මම මෙන්න මේ ස්විච් එක විතරයි මිලදී ගත්තේ. මේකට බොහොම සුළු මුද්දක් තියෙනවා වල දන්නවා මේ ප්‍රෙස් බටන් ස්විච් එකක්. එතකොට මේ පාවිච්චි කරලා තියෙන මූඩිය වල දන්නවා මේ බෝතල් මූඩියක්. මේකත් මේ පාවිච්චි කරලා ඉවතලන දෙයක්. මේ තියෙන්නේත් මම පරණ ඉලෙක්ට්‍රොනික උපකරණයකින් ගලවගත්ත DC ජැක් එකක්. මෙන්න මේ කොටස් ටික තමයි මට මේකට වුන්නේ. දැන් ඔයාලට මේ කොටස් ටික හදාගත්තම හරිම ලේසියෙන් මේක ඇසෙම්බල් කරගන්න පුළුවන්. මම දැන් මේක ඇසෙම්බල් කරන විදිය ඔයාලට පෙන්නන්නම්. හොඳයි යාළුවනේ, මම කලින් එක දෙයක් කියන්න ඕනේ. මෙන්න මේ මිනි ඩ්‍රිල් චක් එකේ මෙන්න මේ පෙන්නන සිදුරටයි මෙන්න මේ පැත්තේ සිදුරටයි එනවා චූටි ඇලැංකියකින් භාවිතා කරන තද කරන ඇන දෙකක්. මම ඒක ඉවත් කළා. මොකද ඒක ප්‍රමාණවත් මදි. මෙතන මෝටර් ෂාෆ්ට් එක තද කරන්න නිසා මම එකට වෙනම ඇණයක් පාවිච්චි කළා. තමයි මේක හද මේ හිර කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ ගැන කතා කරන්න දෙයක් නැහැ. මේ මිනි ඩ්‍රිල් චක් එකේ කොටස්. ඉතින් මේකට අදාළ කොටස් වෙනම තියෙනවා. දැන් මෙන්න මේ විදිහට මෝටරේ අපි දන්නවා සරලව මේකට ඇතුලට දාගන්න පුළුවන්. ඊට පස්සේ මෝටරේ මේ දක්වා ගෙනල්ලා මම තියාගත්තම අපිට ගැටලුවක් වෙනවා. මේ මෝටරේ මෙන්න මෙහෙම තද කරනකොට මෙන්න මේ විදිහට මෝටරේ ඇතුලට යනවා. අන්නේ මෝටරේ මේ පැත්තෙන් ඇතුලට යන එක නවත්ත ගන්න ඕනේ. අන්න ඒ වෙනුවෙන් මම මේ විදිහට පාවිච්චි කරන නූල් ඉවත දමන නූල් කෝන් එකක කොටසක් කපා ගත්තා. ඒක මම මෙන්න මේ විදිහට මේ වයර් සේරම එකතු වෙලා ඇතුලට එන පරිදි මෙන්න මේ හොදා ගන්නවා. ඒක මම වුණා කරන ප්‍රමාණයට මෙන්න මේ ප්‍රමාණය ඇඩ්ජස්ට් වෙන කපලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම ඇතුළට මේක දාගෙන මේ විදිහට ඇසුරු කර ගන්නවා. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා ඇති මේ මෝටර එක මෙහෙන් තල්ලු කරාට මෙහෙම බර දැම්මට මෙහෙන් ඉහළට එන්නේ නැහැ. ඒ කියන්නේ මෝටරේ ආපස්සට යන්නේ නැහැ. මොකද අපි ඩ්‍රිල් කරනකොට මෙහෙම බර දානවා. බර දානකොට මෝටරේ මේ පැත්තට આવොත් ඒක ගැටලුවක් වෙනවා. ඒක නවත්තන්න තමයි මේ විදිහට මේ කපලා දාන්නේ. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා මෙතනින් එහාට අපිට තියෙන මේකේ කවරින් එක නැත්නම් මේක හවුසින් එක වහගන්න. ඒ වහගන්න කොටස තමයි මූඩිය පාවිච්චි කරලා තින්නේ. මේක මේ විදිහට පැටලුම් බේරුම් අර ගන්න ඕන. නැත්නම් ඇතුළේදී ෂෝට් වෙන්න බලයි. මේ විදිහට කරා. ඊට පස්සේ මම මෙන්න මේ වයර් දෙක මෙන්න මේ සප්ලයි ගන්න වයර් දෙක මෙතනින් ගන්න ඕන බේරලා ගන්නට. හොඳයි යාළුවනේ, දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ කොටස මම සිදුරු කරලා තිනවා. ඒ සිදුරු කරලා තින්නේ මේක ඇතුලේ උමනා කරන එයා වෙන්ට් එක නැත්තම් වායු සංවහනය පවත්වා ගන්න. මොකද මේක හීට් වෙනවා. ඒ හීට් වෙන එකට පහසුවක් වෙනවා. හීට් වෙන එක අඩු කරන ක්‍රමයක් තමයි මේක ඇතුලේ හදලා තියෙන සිදුරු ටික. මම ඒක කූලින් සිස්ටම් එකක් විදිහට පාවිච්චි කරේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන
ඉඩෙන් තමයි මේ වයර් ටික අවුට් කරගන්න හදන්නේ. මේ විදිහට තියලා මේ DC ජැක් එකේ වයර් එක එළියට ගන්න පුළුවන් වෙන විදිහට තියලා මෙන්න මෙහෙම තියලා තමසල්ලයි ඔයාලට පේනවා ඇති කිසිම ගැටලුවක් නොවෙන්න ඔන්න ඔහොම තියලා මේක වහගන්නයි තියෙන්නේ. හරි, දැන් ඔයාලට පේනවා ඇති මේ තියෙන මං හදාගත්ත ඩිවයිස් එක. ඉතින් බලන්න හරිම මේක හුරු බූටි ස්මාර්ට් ඩිවයිස් එකක්. ඔයාලට පේනවා ඇති මේක මම මාපට ඇඟිල්ල පාවිච්චි කරලා තමයි ප්‍රෙස් බටන් එකක් තින්නේ. උමනා වෙලාවට අපිට මේක ඔබාගෙන හිටියාම මේක වැඩ කරන්න ගන්නවා. මම දැන් මේකට සප්ලයි දීලා මේකේ ක්‍රියාකාරීත්වය ගැන අපි දැන් බලමු. හොඳයි යාළුවනේ, දැන් මේ තියෙන්නේ මම පාවිච්චි කරන්න යන ටූල් දෙක. ඔයාලට පේන ඇති මේක මෙන්න මේවා තමයි මම මිලට ගත්ත දේවල්. මේ තින්නේ ඩ්‍රිල් කටුවක්. රයිට්, අපි දැන් බලමු මේක. ඊළඟට මෙන්න මේක තමයි මම දැන් මේ පාවිච්චි කරන ලීය, ලී කොටස. මතක තියාගන්න මේ ඔයාලට පේන ඇති මේක බොහොම තද ලීයක්. මේක මගේ මතක හැටියට මේ නැදුම් ලී කෑල්ලක්. රයිට්, මේක නැදුම් ලී කෑල්ලක්. නැදුම් ලී බොහොම හයියයි. බලමු අපි මේකෙන් මේක විදින්න පුළුවන්ද කියලා. මට ටික වෙලාවක් දෙන්න මෙන්න මේක සරි කරගන්න. අපිට පේන තු මේ ඩ්‍රිල් එක ඇත්තට මේ මයි කරගන්නවා. රයිට්, බලමු ඩ්‍රිල් එක වැඩ. දැන් මොනවත් මේක විදින්න යන්නේ. තරම් තද ලීයක් හරිස්සන්ටම විදගන්න පුළුවන්. මොකද මේ මෝටරේ පවර්ෆුල්. මේක 24 වෝල්ට් 1 ඇම්පියර් දක්වා පාවිච්චි කරන පුළුවන් මෝටරයක්. ගොඩක් හිර වුණා, ඒක වෙන ගැටලුවක්. හොඳයි, දැන් ඔයාලට පේනවා සාමාන්‍යයෙන් අඟල් භාගයට වැඩිය ප්‍රමාණයක් විද ගන්න පුළුවන් වුණා. ඇත්තට මේක සෑහෙන දෙයක් කරන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්න මේ ඩ්‍රිල් එකෙන් පාවිච්චි කරලා මම විදපු නෙට් එකක් තියෙනවා, මැෂින් එකක දැලක්. මට තප්පරයක් දෙන්න, මම ඒක දැන් ඔයාලට පෙන්නන්නම්. හොඳයි, ඔයාලා මේ දකින්නේ ඇත්තට මෙන්න මේ ඩ්‍රිල් එක හදන්න කලින් මම මේක ටෙස්ට් කරන වෙලාවේ තමයි මම මේක විද්දේ. ඔයාලට පෙන්න සෑහෙන සිදුරු සංඛ්‍යාවක් මම මේ විදලා තියෙනවා, මේ එක පේලි එක තුන ගානේ. ඉතින් මේක සම්පූර්ණ නෙට් එකක්. ඔයාලට පේනවා ඇති මේක මැෂින් එකක දැලක්. මේක ඇත්තටම NME මිල් එකක මේ මිරිස් කොටන පිටි කොටන මැෂින් එක දැලක් මම මේ විදලා තින්නේ. ඉතින් මේක 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 කරේ මේ ඩ්‍රිල් කටුව ආධාරයෙන්. ඔයාලට පේන ඇති මේ තින්නේ මෙෂර්මන්ට් එක. මේකෙන් තමයි විද්දේ. සාමාන්‍යයෙන් මම මේක හතර පාරකට තමයි විද්දේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක හතරකට බෙදුවාම ඒ හතරෙන් එකක් එක දිගට විදින්න පුළුවන්කම තිබ්බා මේ මෝටරේ. එතකොට මෝටරේ හීට් වෙන්න ගන්නවා, රත් වෙන්න ගන්නවා සෑහෙන. අන්න ඒක සරකල බලලා තමයි මේ හීට් සිංක් එකක් විදිහට තමයි මේ ඇලුමිනියම් කෝර් එක, ඇලුමිනියම් තහඩුව පාවිච්චි කරේ. මොකද මේක එතකොට ඉක්මනින් සිසිල් වෙනවා. එතකොට මේක කවර් කරලා නැත්තිත් ඒකයි. ස්වභාවිකවම එලියෙන් ඉක්මනට කූල් කරගන්න ඕන නිසා නැත්තම් මේක සෑහෙන රත් වෙන ගන්නවා මේ මෝටරේ. ඒක මෝටරේ ආරක්ෂාවටත් හොඳයි. ඉතින් ඔයාලටත් මේ වගේ පුංචි ඩ්‍රිල් එකක් පහසුවෙන් හදාගන්න පුළුවන්. විශේෂම දේ තමයි ඔයාලට මෙන්න මේ මිනි ඩ්‍රිල් චක් එක ගෙන්න ගන්න එනවා. ඒ සම්බන්ධව මේක ගෙන්න ගන්න හෝ මේ සඳු මිලදී ගැනීම අවස්ථාවක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. මේක මිලදී ගන්න මම මේක ගෙන්නලා දෙන්නම්, නැත්තම් ඒ අදාළ තැනකට යොමු කරන්න. ඉතින් මේක මා ගෙනලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ ටූල් එක. මේකත් මට ගෙනලා දීමේ හැකියාව තියෙනවා. දැන් බලමු අපි මේ ටූල් එක පාවිච්චි කරලා කොහොමද අපි මේකෙන් දෙයක් කපන්නේ කියලා.
දැන් බලමු අපි මෙන්න මේක මෙහෙම එකතු කරගන්නවා මේ ඩ්‍රිල් එකට. දැන් මෙන්න මේ ඇනේ තියෙන නිසා මට හරි ලේසි මේක තද කරගන්න. අර ඇලැංකි තිබ්බනම් මේක පහසු වෙන්නේ නැහැ. හරි අපි දැන් බලමු. මෙන්න මේ ලීගේ තමයි මම ආයෙත් පාවිච්චි කරන්නේ මේක කපන්න පුළුවන්ද කියලා. ඔව් රයිට්. හරි. දැන් මොනවා මම මේක කපන්නයි ලෑස්ති වෙන්නේ. පේන බොහොම සබල කැක්මක් මේක යට පේනනේ මේ වගේ තද ලීවක් වුණත් හරි ඉක්මනින් කපා ගන්න පුළුවන් ඒ තරම් පවර්ෆුල් මේ ඩ්‍රිල් එක. ඉතින් මේක වලට පහසුවෙන් හදා ගන්න පුළුවන්. නැත්තම් මේක සාමාන්‍යයෙන් මිලදී ගන්න රුපියල් 10000ක් දැන් වර්තමාන තත්ත්වයෙන් රුපියල් 10000ක් වෙනවා. මේ වගේ DC වැඩ කරන මේ වගේ පොඩි මිනි ඩ්‍රිල් එකක් හදාගන්න. ඉතින් මේ ඔයාලට මේ වීඩියෝ එකෙන් මොන හරි දෙයක් ලැබුණා නම් දැනගන්න ලැබුණා නම් මේ වගේ දෙයක් හදාගෙන මේ හැකියාව ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් කරුණාකරලා මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න ඔයාලට අවශ්‍ය දේවල් දැනගන්න තියෙනවා. බොහොම ස්තුතියි ඔයාලා මේ වීඩියෝ එක නැරඹීම ගැන. සුබ දවසක්.